I wo an kila bili gannu adat ape class ekata genu karne kiyana paadame aniwaryama mama wala porondunna vidiyata ma 10 wasara saha 11 wasare paadan tika cover karanna mama theory walata adala videos tika danawa mulinma eken eka paadame paadamata danawa genu karne nan aniwaryama eken ekak kallak mama gerla karanna ba api mokada eke tiyana පළවෙනි පාඩමේ ඉඳලාම කරන්න අවශ්‍යයි. ඒ වගේම ව්‍යාපාර පාඩම් ටිකත් මම නැවත මගේ මේ channel එක හරහා දානවා. ඒ වගේම FB page එක හරහා දානවා. හරි අපි වැඩි කතා නැතුව අද පළවෙනිම lesson එක ගිනුම් කරන්නට අදාළව මම හිතන්නේ 10 වසරේ theory වලින් තමයි මම පටන් ගන්නෙ. අනිවාර්යෙන් 11 වසරෙත් මම theory ටික කරගෙන යනවා. මේ එකම 11 වසරේ theory ටිකක් කරගෙන යනවා. ඒ වගේම 11 වසරේ ළමයිට අවශ්‍ය වන past papers kanna eita adala papers ekena papers mama me samagala saakatcha karanawa e wage ma english medium saha sinhala medium dekenma mama theory wala video danna balaporuth wenawa hari issalama api palawin lesson ekata yan ekena palawin lesson ek kiyala kiyanne 10 wasare 4 wenni paadama ginum karne patan ganna paadama hari da ginum karne hari da kona ginum karne මාද ලෙසන් එකේම ඕවරෝල් තියරි එක මම කතා කරනවා. මේ පාඩම මේකෙන් තමයි ගිනුම් කරණයට එළඹෙන්නේ. ඒ කියන්නේ ගිනුම් කරණයේ ඉදිරියට. ඒ කියන්නේ අපි මොනවද ගිනුම් කරණය යන කුමක්ද? ඒ වගේම මේකට අවශ්‍ය වෙන ඔය වක්කම් සමහර ළමයිගේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. කොහොමද වක්කමක් හඳුනගන්නේ? කොහොමද වගකීමක් හඳුනගන්නේ? කොහොමද හිමිකමට බලපාන කාරණා මොනවාද? කොහොමද ආදායම හඳුනගන්නේ වෙනම මේක වියදම කියලා කියන්නේ කොහමද ඒවට උදාහරණ මොනවාද ඒ වගේම කොහමද ගනුදෙනුවක සිද්ධියක් අතර වෙනස කොහොමද අඳුරගන්නේ කියලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක එක දිගට නරඹන්න ඔයාලට මේ වීඩියෝ එක හරහා ෆුල් මුළු තියරි එකම අද ඉවර කරනවා හරි ගිනුම් කරන යන කොමන්ද කියන පාර්ට් එකට මම පළවෙනි අංශ එක දෙන්නම් ගිනුම් කරන කියලා කියන්නේ මොකද්ද කියලා මේ වීඩියෝ එක බලුවට පස්සේ ආයෙ වට නැවත මේක පාඩ පාඩම් කරන්න අවශ්‍ය වන්නේ නැහැ හරිද ගිනුම් කරන්නේ කියලා කියන්නේ කෙලින්ම ඔළුවට දාගන්න ගිනුම් කරන්නේ කියලා කියන්නේ අදාළ ව්‍යාපාරයේ ඉන්න අල්මැති පාර්ශවයන් සඳහා අල්මැති පාර්ශවයන් කියවම දන්නවා ඉස්සරහට කියලා දෙනවා අල්මැති පාර්ශවයන් කියන්නේ අපේ ඉස්සරහ ලෙසන්ස් වල තියෙනවා අල්මැති පාර්ශවයන් කියන්නේ ව්‍යාපාර කොටසේ තියෙනවා අල්මැති පාර්ශවය කියලා කියන්නේ යම් කිසි පාර්ශවයන් මේ අදාළ ව්‍යාපාරය සඳහා ඇල්මක් දක්වන පාර්ශවයන් එතකොට අපි ආයෙත් කියනවා අල්මැති පාර්ශවය කියලා. එතකොට මොකද්ද ගිනුම් කරන්නේ කියලා කියන්නේ අල්මැති පාර්ශවයන්. ව්‍යාපාරයේ ඉන්න අල්මැති පාර්ශවයන් සඳහා අවශ්‍ය මූල්‍ය තොරතුරු. ඔය තොරතුරු සැපීමේ ක්‍රියාවලිය. එතකොට ගිනුම් කරන්නේ කියලා කියන්නේ ව්‍යාපාරයේ ඉන්න අල්මැති පාර්ශවයන් සඳහා ව්‍යාපාරයේ කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයන් සඳහා අවශ්‍ය මූල්‍යම තොරතුරු. ඔය තොරතුරු සැපීමේ ක්‍රියාවලිය තමයි ගිනුම් කරන්නේ කියලා කියන්නේ. බලන්න සැපීමේ ක්‍රියාවලිය. දැන් මෙතනදී මෙන්න මේ ක්‍රියාවලිය. අපි දන්නවා ඔයාලා අංශ එක කෙලින්ම අදාළ ව්‍යාපාරයේ කෙලින්ම අල්ම දක්වන පාර්ශවයන් සඳහා මූල්‍ය තොරතුරු සැපීමේ ක්‍රියාවලිය කිව්වත් නිවැරදි නුකද කියන එක එහෙම නිර්වචනය කරන්න පුළුවන්. ඔයාලට ඒ විදිහට නිර්වචනය කරලා ලියන්න පුළුවන්. නමුත් ක්‍රියාවලිය කියලා පෙන්නනවා. ක්‍රියාවලිය කියලා පාඩයක් පෙන්නනවා. හරිද? මේ ක්‍රියාවලිය කියලා කියන්නේ මොකද්ද? මේක ඇතුලේ යම්කිසි විදිහේ process එකක් යම්කිසි විදිහේ ක්‍රියාවලියක් තුලින් තමයි මේ ගිනුම් කරණයෙන් එන අවශ්‍ය ගිනුම් කරණයෙන් සපයන තොරතුරු අදාළ අල්මැති පාර්ශවයන් සඳහා තොරතුරු සපයන්නේ. එතකොට මේ ක්‍රියාවලිය කියන්නේ. එතකොට මේක ක්‍රියාවලියක් සැපීමේ ක්‍රියාවලියක් කියලා කියන්නේ. එතකොට මේ ක්‍රියාවලියේ ඇතුලේ මොන වගේ ක්‍රියාද ඇත්තේ? කියන්නේ අපි ගිනුම් කරන්නේ මුලින්දම්ම අදගෙන යනකොට ක්‍රියාවලියක් කියනවා නම් අපි ඒකේ ක්‍රියාවලිය අපිට බෙදන්න පුළුවන් කොටස් 6කට ක්‍රියාවලිය අපි බෙදනවා කොටස් 6කට හරිද ක්‍රියාවලිය අපි කොටස් 6කට බෙදනවා පළවෙනි එක හඳුනා ගැනීම දෙක අපි කතා කරොත් එහෙම එකතු කර ගැනීම තුන සටහන් කිරීම හතර ලෙජර් වල පිටපත් කිරීම පහ සාරාංශකරණය
හය මොකද්ද? සන්නිවේදනය. සන්නිවේදනය. හරි මේක තමයි අදාළ ක්‍රියාවලිය. හරිද? අපි දැන් කතා කරොත් එහෙම මේක තමයි ඉස්සෙල්ලාම අපි කියන්නේ මොකද ක්‍රියාවලිය පළවෙනි. මේක ක්‍රියාවලියක් කියලා කියන්නේ මේ පිළිවෙලට තමයි අපි කරගෙන මේ අදාළ ගිණුම්කරණය කරගෙන ඉන්නේ මේ පිළිවෙලට. මේ ඇවිල්ලා තමයි මේ අන්තිම ස්ටෙප් එකකින් අන්තිම ක්‍රියාවෙන් පස්සේ තමයි මේ අදාළ තොරතුරු අදාළ ඇල්මදි පාර්ශවයන් සඳහා ලබා දෙන්නේ. හරිද? අපි ක්‍රියාවලිය කතා කරමු ඉස්සෙල්ලාම. මේක තමයි මේ තියෙන ලෙසන්ස් ඔක්කොගේම මේ තියෙන ලෙසන්ස් ඔක්කොගේම කතා කරගෙන යන්නේ මේ ක්‍රියාවලිය තමයි. ඉස්සෙල්ලාම අඳුරගන්න ඕනේ මොනවාද මේක, වක්කමක්ද, අපි මේක අඳුරගන්නේ මේක ගනුදෙනුවක්ද, සිද්ධියක්ද, ඒ අදාළ මේක ගනුදෙනුවක්ද සිද්ධියක්ද කියලා අඳුරගන්නවා. ඊට පස්සේ මේ හඳුනා ගැනීම කියලා කියන්නේ ඒක. මේක අවශ්‍ය මේක ගනුදෙනුවක්ද මේක සිද්ධියක්ද කියලා අපි වෙන වෙනම හඳුනා ගන්නවා. මම ඉස්සරහට කියන්නම් ගනුදෙනුවක් නම් මොන වගේ කාරණා ඇතුළත් වෙනද මේක ගනුදෙනුවක් කියලා අපි තීරණය කරන්නේ. මේක සිද්ධියක් කියලා තීරණය කරගන්නේ මොන වගේ කාරණා ඇතුළත්ද. එතකොට ගනුදෙනුවක් හා සිද්ධියක් අතර වෙනස මොකක්ද කියන එක කතා කරමු. ඊට පස්සේ එකතු කර ගැනීම. එකතු කරගන්නේ මොනවද? අපි අවශ්‍ය මූලාශ්‍ර ලේඛන. ඒ කියන්නේ හිතන්න මේක අදාළ ගනුදෙනුවක්. දැන් මොනවා හරි අපි හිතන්න අපි හොඳ උදාහරණයක් දෙමු. හිතන්න රුපියල් 20,000ක බාණ්ඩ ණයට ගැනීම. එතකොට බාණ්ඩ ණයට ගත්තාට පස්සේ අපි ඊට අදාළ ඉන්වොයිස් එකක් ලබා දෙනවා. ගැනීම ඉන්වොයිස් එකක් ලබා දෙනවා. එතකොට ඒක තමයි ඊට අදාළ මූලාශ්‍ර ලේඛනය. එතකොට අදාළ ගනුදෙනුව සිද්ධ වුණා. ඒක ගනුදෙනුවක් කියලා අඳුරගත්තා. ඊට පස්සේ ඊට අදාළ මූලාශ්‍ර ලේඛනයත් අපි ඒ අදාළ ගැනීම ඉන්වොයිස් එක අපි එකතු කරගත්තා. ඔන්න තුන්වෙනි පියවර සටහන් කිරීම. මොනවලද සටහන් කරන්නේ? අන්න දැන් ඔක්කොම ටික එකතු කරගත්තා. එකතු කරගත්තා අර ගැනීම ඉන්වොයිස් වෙන්න පුළුවන්, විකුණුම් ඉන්වොයිස් වෙන්න පුළුවන්, තව ජර්නල් වවුචර්ස් වෙන්න පුළුවන්. හරිද? ඒ වගේ එකතු කරගත්ත මූලාශ්‍ර ලේඛන ටික දැන් අපි සටහන් කරන්න යන්නේ. සටහන් කරන්නේ මොනවලද? සටහන් කරන්නේ අපි කතා කරන මූලික සටහන් පොත්වල. මූලික කියන්නේ මූලික සටහන් පොත් කියන්නේ මූලික කියන්නේ මුල්ම කියන එක. එතකොට මේ මූලික සටහන් පොත්වල නමෙන්ම තේරුම තියෙනවා මූලික සටහන් පොත්. අපි මුලින්ම සටහන් කරන්නේ අදාළ පොත්වල. මම ඉස්සරහට කතා කරනවා මූලික සටහන් පොත්වල මොන අපි දන්නවා මුදල් පොත, බැංකු පොත, බැංකු ගිණුම. එතකොට අදාළ ගැනීම් ජර්නලය, විකුණුම් ජර්නලය, ඒ අදාළ මූලික සටහන් පොත් ඉන්නවා. ඊට පස්සේ අදාළ සටහන් පොත් මූලික සටහන් පොත්වල සටහන් කරා. ඊට පස්සේ ලෙජර් වල පිටපත් කිරීම. අපි මේ අදාළ මූලික සටහන් පොත් වලින් අරගෙන තමයි අපි මේ කියන අවල ගහන දැනටමත් ගහන වෙලදී ටී ලෙජර් අපි දන්නවා ටී ගිනුම් කියලා කියනවා. සහ මුලින්ම 10 වසරේ මුලින්ම නම් අපි දන්නවා මෙහෙම ටී ගිනුම්. ටී ගිනුම් නෑ, මේක සාමාන්‍යයෙන් දිකල්ලා තමයි අපි අදාළ ඉන්වොයිස් අංකය අදාළ ටී ගිනුම් වල ඩේට් වලට වෙනම කොලම් එකක් දාලා අපි මේ ටී ගිනුම් කියන එක දිකල්ලා තමයි අපි අදාළ ලෙජර් දෙකම සමානයි. ලෙජරේ සහ මේ ටී ගිනුම් කියලා කියන්නේ කෙටියෙන් මෙතන ඩේට් එක දාලා ඊට අදාළ තොරතුරු සහ අදාළ අමවුන්ට් එක දාන්න පුළුවන්. හරිද? ඉතින් ටී ගිනුම් කියන්නේ ඒක. ටී ගිනුම් වල සටහන් කිරීම. හරිද? ඊට පස්සේ සාරාංශකරණය. හරිද? සාරාංශකරණය කියලා කියන්නේ අර ඔක්කොම දැන් ඔන්න එකතු කරගත්තා. ඊට පස්සේ අදාළ මූලික සටහන් පොතට සටහන් කරා. ඊට පස්සේ මේ අදාළ ටී ගිනුම් වලට දැම්මා. මේ ටී ගිනුම් ටික මොකද කරන්නේ? තුලනය කරලා දැන් අපි ඔන්න අර ඔක්කොම තියෙන ඔක්කොම උඩ චූටි සාරාංශකරණය. අපි දන්නවා සිංහල සාරාංශකරණය කියලා කියන්නේ මොකද්ද? අර ලොකු වාක්‍යයක්, ලොකු දෙයක් පොඩි කරලා වෙන්නනවා. ඉතින් අර ලොකුවට ගහපු ටී ගිනුම් වෙන්න පුළුවන්, ටී ගිනුම් 25ක් ගහන්න පුළුවන්. නමුත් සාරාංශකරණයේදී ටී ගිනුම් 25 ඔක්කොම තුලනය කළා. ගැනුම් මෙච්චරයි, විකුණුම් මෙච්චරයි, අදාළ ණය ගැති විශේෂය මෙච්චරයි, ණය හිමිශේෂය මෙච්චරයි කියලා අපි ඔක්කොම ලිස්ට් එකක් හදනවා. මේ ලිස්ට් එක 10 වසරේදී මේ ලිස්ට් එක 10 වසරේ අපි සාරාංශ කරන්නේ ඉවර වෙන්නේ. මේ ඔක්කොම කතා කරලා 10 වසරේ සාරාංශ කරන්නේ දෙකකට බෙදෙනවා. එකක් තමයි, හරිද? දෙකකට බෙදෙනවා. හරිද? එකක් තමයි ශේෂ පිරික්සුම කියන්නේ. ශේෂ පිරික්සුම. මේ ශේෂ පිරික්සුම කියන්නේ එකක්. මේ හදපු ලිස්ට් එක ඔන්න ඒ අදාළ පිරික්සුමකට දාලා ගානට අපි ශේෂය සමානත්වයට ගේනවා. මේ ශේෂ පිරික්සුම කියන්නේ එකක්. ඒතර මේක 10 වසරේ 10 වසරේ ඉවර වෙන්නේ මේ ශේෂ පිරික්සුම කියන පාඩමේ. අපි දන්නවා අන්තිමට තියෙන්නේ ගිණුම් නිවැරදි කරන්න. නමුත් අර අපේ අදාළ ක්‍රියාවලියට අනුව මේ 10 වසරේ ගිණුම් කරන්නේ කියන එක මේ සාරාංශ ගණනින් ඉවර වෙන්නේ ශේෂ පිරික්සුමේ. ඊට පස්සේ 11 පාඩම
ඊළඟ සාරාංශ කරන පාට් එක තියෙන 11 වසරේදී. ඒ මොකද්ද? මූල්‍ය ප්‍රකාශන. හරිනේ? මේක මේකට එකතු කරගත්තා. එකතු කරගත්ත ඒවා සටහන් කරා. සටහන් කරපු ඒවා ලෙජර් වලට දැම්. ලෙජර් වලට දාපු ඔක්කොම සාරාංශ කරා 10 වසර ඉවර වෙනවා ඒක ශේෂ පිරික්සුමේ. මේ ලෙජර් වලින් ශේෂ පිරික්සුම ගත්තා ශේෂ පිරික්සුමේ. මූල්‍ය ප්‍රකාශන වලට ගන්න ශේෂ පිරික්සුමෙන් තමයි මූල්‍ය ප්‍රකාශන වලට. ඒතර මේ තොරතුරු එකින් එක ගන්න මේක පරිබලක් වගේ. දැන් මේ හඳුනාගත්ත ඒවා අදාළ මූලාශ්‍රයකට එකතු කරගත්තා. මේවා කරන්නේ එකතු කරගත්තා. ඊට පස්සේ ඒ එකතු කරගත්ත ටික කොහොම මේ පොත්වල දානවා මූලික සටහන් පොත්වල. ඊම් දාපු මූලික සටහන් පොත්වල දාපු ඔක්කොම අපි මේ ටීගිනුම් ගහලා ඒ අදාළ ලෙජර් වලට දානවා. ඒ ලෙජර් වලට දාපුවා කෙටි කරන්න ඕනේ හින්දා මේවල ශේෂයන් අවුරුද්දක් අවසානයේ හෝ මාසයක් අවසානයේ මේකේ ශේෂයන් බලා ගන්න ඕනේ හින්දා අපි ඒ ඔක්කොම නැවත ශේෂ පිරික්සුම කියලා හදලා 10 වසර ඉවරන ශේෂ පිරික්සුම කියලා හදලා ශේෂ පිරික්සුම වලට දානවා. ශේෂ පිරික්සුමෙන් අපි නැවත වතාවක් මූල්‍ය ප්‍රකාශන අපි ඉස්සරහට 11 වසරේ ලෙසන් එක තියෙනවා. මූල්‍ය ප්‍රකාශන වල මොනවද අඩංගු වෙන්නේ? ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. එතකොට ආදායම් ප්‍රකාශනයෙන් අපිට පුළුවන් අපේ ආයතනය ලාභයක්ද පාඩුවක්ද විඳින්නේ කියලා බලා ගන්න. අන්න ඒක තමයි. ලාභයක්ද පාඩුවක්ද විඳින්නේ කියලා බලා ගන්න පුළුවන්. එතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් බලා ගන්න පුළුවන් අපේ මූල්‍ය තත්ත්වය. වත්කම් කොහොමද? වත්කම් වල තත්ත්වය කොහොමද? ඒ වගේම වගකීම් කොහොමද? ඒතකොට කම්පැනි එකේ ඒක ආයතනයේ කොපමණ වගකීම් ප්‍රමාණයක් තියෙනවද? මේ අවුරුද්ද තුලදී කොපමණ වගකීම් තියෙනවද? ඒ කියන්නේ ඒ අදාළ වත්කම් එක්ක අපි කොහොමද මේ වගකීම් ටික සෙටල් ඩවුන් කරන්නේ? අපේ හිමිකම කොපමණද කියන එක බලා ගන්න පුළුවන් විදිහට තමයි මේ මූල්‍ය තත්ත ප්‍රකාශනය යොමු කරන්නේ. එතකොට මේ මූල්‍ය ප්‍රකාශන වලට අපි තොරතුරු ගන්න මේ ශේෂ පිරික්සුමේ. නමුත් අපි 10 වසරදී මේ ශේෂ පිරික්සුමෙන් ඉවරයි. එතනින් පස්සේ මූල්‍ය ප්‍රකාශන අපි කතා කරන්නේ 11 වසරේ. නමුත් ඔක්කොම කතා කරන්න කලින් මේ බේසික් හොඳට දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් මූල්‍ය ප්‍රකාශන කිසිවක් ශේෂ පිරික්සුමට පවා. හරි සමහර ළමයින්ද ශේෂ පිරික්සුමට දාන්නත් හරබැර වරදිනවා. හරබැර වරදින්නේ මේ මෙතන මේ මුලින්නම් එන බේසික් එකේ නොලෙජ් එක නැත්තම් මේක වත්කම නම් අනිවාර්යෙන් වත්කම් ශේෂයෙන් නම් මොකද්ද? එතකොට වගකීම් ගිණුමක ශේෂය කොයි පැත්තේද? හරද බැරද? එතකොට එහෙම ශේෂයෙන් වැරදුනාට පස්සේ එයාගේ ශේෂ පිරික්සුම වැරදි. ශේෂ පිරික්සුමට දාන පැත්ත වැරදි. ඊට පස්සේ ශේෂ පිරික්සුමේ බැලන්ස් එක වැරදි. ශේෂය වැරදි. එතනින් එහාට ඉතින් මූල්‍ය ප්‍රකාශන ඔක්කොම වැරදි. ඉතින් අන්නේ වැරදින් හරියට තියරිය නොදැන වැඩ කරන හින්දා තමයි ගිණුම් කරන්නේ වැරදි නිවැරදි කිරීම කියන ලෙසන් එකක් තියෙන්නේ. ඒ හැදිරිය සටහන් වෙනවා කොහොමද අනිවාර්යෙන්ම එරර්ස් වෙන්නේ කියලා. වැරදි වෙන්නේ මේ මොන ක්‍රියාවලියද කියලා කියලා දෙනවා. මේ හැම ක්‍රියාවලියකදීම වෙනවා. එරර්ස් වෙනවා. ශේෂ පිරික්සුම වල දානකොටත් එරර්ස් වෙනවා. ලෙජර් වලට දානකොටත් එරර්ස් වෙනවා. ඒ වෙන්නේ එක්ක අතපසු වීමෙන් වෙන්න පුළුවන්. එක්ක නඩු වෙනවත් කමින් වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අන්තිම ක්‍රියාව තමයි සංනිවේදනය. සංනිවේදනය කරන්නේ මොනවාද? අන්න සංනිවේදනය කරන්නේ දැන් මේ ශේෂ පිරික්සුමෙන් ගත්ත තොරතුරු මූල්‍ය ප්‍රකාශන වලට දාලා එතන ඉවරයි. මූල්‍ය ප්‍රකාශන වලට දැම්මට පස්සේ අන්න අපිට අපේ ආයතනයේ ලාභයක්ද ලබන්නේ පාඩුවක්ද ලබන්නේ. ඒකත් දැනගත්තා. තව මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැනගත්තා. කොහොමද අපේ ආයතනයේ වත්කම් ප්‍රමාණය? කොහොමද ඒ වත්කම් ප්‍රමාණයෙන්ද වෙන වෙනම පින්නන්නේ? ජංගම නෝන වත්කම් කොපමණද? ජංගම වත්කම් කොපමණද? හිමිකම කොපමණද? ඒ වගේම වගකීමුත්. වගකීමුත් අපි වෙන වෙනම පෙන්නන ජංගම ජංගම නෝන කියලා. හරි. එතකොට ඒකේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හරහා අපිට මූල්‍ය තත්ත්වය බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගස්තු කූම තොරතුරු ටික සංනිවේදනය කරනවා. කාට සංනිවේදනය කරන්නේ? අදාළ අල්මැති පාර්ශවයට. අල්මැති පාර්ශව කියන්නේ ව්‍යාපාරයක් කෙරේ ඇල්මක් දක්වන පාර්ශවයට අපි මේව තොරතුරු ඔක්කොම ලබා දෙනවා. ඉතින් මේක තමයි මේ ගිණුම් කරන්නේ කියන්නේ. මම මෙච්චර ලොකු විනාඩි ලොකු කාලයක් අරන් කියා දුන්නේ මේ ක්‍රියාවලිය ගැන. මේක තමයි ඇතුළේ මේ ගිණුම් කරන්නේ කියලා කියන්නේ. මොකද්ද ගිණුම් කරන්නේ කියන්නේ? ව්‍යාපාරයක් කෙරේ ඇල්මක් දක්වන පාර්ශවයන් සඳහා අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපීමේ ක්‍රියාවලිය තමයි ගිණුම් කරන්නේ කියන්නේ. හරිනේ? තොර ක්‍රියාවලිය තමයි මේක. ක්‍රියාවලිය තමයි හඳුනා ගැනීම, එකතු කර ගැනීම, සටහන් කිරීම, ලෙජර් වලට පිටපත් කිරීම, සාරාංශකනය සහ සංනිවේදනය කියන ක්‍රියාවලිය තමයි අපි එකින් එකට මේ ගිණුම් කරන්නේ පාඩම් වලින් කතා කරගෙන යන්නේ. අනිවාර්යෙන් මේක මම PDF එකක් දාලා තියෙනවා මගේ YouTube වීඩියෝ එකක් පල්ලෙහැන් වලට පුළුවන් PDF එක ගන්න. ඒකේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ ක්‍රියාවලියත් වෙන වෙනම පැහැදිලි කරලා තියෙනවා. හරි. අර මං කිව්ව ක්‍රියාවලිය පළවෙනි පාට් එකනේ හඳුනා ගන්නවා කියන එක. ඒතකොට හඳුනාගන්නේ මොකක් කියලාද? මේක ගනුදෙනුවක්ද සිද්ධියක්ද කියලා. හරි. හඳුනා ගැනීමේදී මේක ගනුදෙනුවක්ද මේක සිද්ධියක්ද? පැටලෙනවනේ. ආව ගනුදෙනුවක්.
හා සිද්ධියක්. අපිටත් අපේ ජීවිතේ යම් කිසි එක එක සිද්ධි වෙලා තියෙනවා. අපි ගනුදෙනුත් කරලා ඇති කට්ටියත්. හරිද? මෙතනදී මේක දැන් අදාළ ව්‍යාපාරයේද? වා හිතන්න වා තමයි ඒකේ ගිනුම් හදන. ගිනුම් කරන්නේ කටයුතු කරනවා. එතකොට වා දැනගන්න ඕනේ මේකේ ගනුදෙනුවක් කියන්නේ මොකද්ද කියලා. මේක මේ ආයතනයේ සිද්ධිය. එතකොට ගනුදෙනුවක් හා සිද්ධියක් අතර වෙනස කුමක්ද? ගනුදෙනුවක් හා සිද්ධියක් අතර වෙනස කුමක්ද? හරිද? ගනුදෙනුවක් කියන්නේ මොකද්ද? හරිද? මම මෙහෙම නිර්වචනය කරන්නම්. එතකොට ඔයාලට ලේසියි මේකේ වෙනස අඳුරගන්න. ගනුදෙනුවක් කියන එකේ හරිද? රුපියල් 50,000ක බාණ්ඩ තොගයක් මිලට ගැනීම. මොකද්ද? රුපියල් 50,000ක බාණ්ඩ තොගයක් මිලට ගැනීම. හිතන්න. 50,000ක බඩු ගත්තානේ. අපි රුපියල් 50,000ක බාණ්ඩ ගත්තාට පස්සේ අපි බාණ්ඩ ගන්න ආයතන තියෙනවානේ. දැන් හිතන්න මම රෙදි පිළි නිෂ්පාදනය කරන්නේ. එතකොට අපි මේ අදාළ ආයතනින් ගිල රෙදි පිළි අපි හිතන්න මොනා හරි ගන්නකොට මම එහෙන් තමයි මේ අවශ්‍ය රෙදි ගන්නෙ. මේ ෂර්ට් මහනවා හරි මොනා හරි නම් මම අවශ්‍ය රෙදි ගන්නේ ආයතනේ. ඒතොර ඒ ආයතනෙට ගිහලා මම ඕඩර් එකක් දාලා රෙදි ටික අරගෙන මම මගේ ආයතනෙට ඇවිල්ලා හේම ගනුදෙනුවක් මම අදාළ ගනුදෙනුව සිදු කරා. සිදු කළා ඒ අදාළ කට්ටිය ඇවිල්ලා මේ බඩු ටික අපේ ආයතනෙන් බානවා. එක තමයි පළවෙනි එක ගනුදෙනුවක් කියන්නේ සම්පත් ආයතනේ සම්පත් වෙනස් වීම. හරිනේ සම්පත් වෙනස් වුණානේ. දැන් ස්ටෝර් එකේ තියෙන බඩු ප්‍රමාණය නෙමෙයි දැන් තියෙන්නේ. දැන් කව ගොඩක් එකතු වුණා. හරි. මුදලින් මැනගත හැකි වීම. හරිනේ. මුදලින් මයින්න පුළුවන්. මොකද මම රුපියල් 50,000. හරිනේ. 50,000ක බාණ්ඩ තමයි මම ගෙනාවේ රුපියල් 50,000. මුදලින් මයින්න පුළුවන්. 3. හරි. 3. කලමනාකරණ තීරණයක් මත සිදුවීම. හරිද? මේක වෙනස තේරුණාද? කලමනාකරණ තීරණයක් මත තමයි වෙනස් වෙන්නේ. හරිද? තාම වෙනස නැහැ. අන කලමනාකරණ තීරණයක් මත වෙනස් වීම. එක මොකද්ද? සම්පත් වෙනස් වීම. ආයතනයේ සම්පත් වෙනස් වෙනවා. සම්පත් කියන්නේ මොනවාද? අපිට ලැබි දෙන අපේ සම්පත් වෙන්න පුළුවන් මොනවාද? තියෙන යාන වාහන, ලී බඩු, උපකරණ, මුදල් ඕවා තමයි සම්පත්. එතකොට සම්පත් වෙනස් වීම. දෙක මුදලින් මැනගත හැකි වීම දෙක මුදලින් මැනගත හැකි වීම මුදල් මූල්‍ය වශයෙන් මැනගන්න පුළුවන් මම රුපියල් 50,000ක බාණ්ඩ ගෙනාවේ. 3. කලමනාකරණ තීරණයක් මත සිදුවීම. ඒ මොකද්ද? දැන් හිතන්න මම මාගේ ආයතනයේ මම දැන් මේ ආයතනයේ තමයි මම ප්‍රධානියා. මම ප්‍රධානිය වශයෙන් මම අරගෙන තියෙනවානේ දැන් හිතන්න එහෙම මම රුපියල් 50,000ක බාණ්ඩ ගෙනෙනකොට මම යනවද? මම කුඩා ව්‍යාපාරයක් නෙමෙයි කියන්නේ හිතන්නේ මොකෙම සාමාන්‍යයෙන් ලොකුවට කරන් යන රෙදි පිළි ආයතනයක්. එතකොට මම යන්නේ නැහෙනි. එතකොට මම යම්කිසි කලමනාකරණයක් කියන්නේ මම විසින් මගේ පල්ලෙහා මගේ යටතේ වැඩ කරන කලමනාකරුවන් යාලා තීරණය කරනවා මේ ස්ටෝර් වේ. අපි ස්ටෝර් වලට වෙනම දාලා තිනවා කලමනාකරුවෝ. එතකොට ගැනීම සම්බන්ධව වෙනම කලමනාකරුවන් දාලා තිනවා. එතකොට යාලා තීරණය කරනවා මේ ස්ටෝර් වේ මේ රෙදි පිලි. ඒ කියන්නේ මේ අවශ්‍ය රෙදි ප්‍රමාණය මදි. ඒකින්ද අපි නැවත වතාවක් රෙදි ඕඩර් කරන්න අවශ්‍යයි කියලා. එතකොට ඒක යම් කිසි විදිහේ කලමනාකරණ මොනා හරි ආයතනය විසින් ගන්නාලද තීරණයක් මත තමයි මේ දේ සිදු වෙන්නේ. කියන්නේ රුපියල් 50,000ක බාණ්ඩ අපි ගේන්නේ මේ ආයතනයේ යම් කිසි ඉහළ වෙලේ කලමනාකරණ විසින් සිදු කරන තීන්දුවක් මත තමයි තීරණයක් මත තමයි මේ ගනුදෙනුව. හෙවත් රුපියල් 50,000ක බාණ්ඩ අපි ගනුදෙනුව සිද්ධ වෙන්නේ මේ කලමනාකරණ තීරණයක් මත. හරිද? එතකොට ඒක පැහැදිලි. හස්. ඔන්න ගනුදෙනුවක් කියන්නේ ගනුදෙනුව. මේක ගනුදෙනුවක් කියලා හඳුර ගන්නවා නම් කාරණා තුනයි. එක මොකද්ද? මුදලින් මැනගන්න පුළුවන් සම්පත් වෙනස් වෙනවා. තුන කලමනාකරණ තීරණයක් මත. කවුරු හරි ආයතනයේ ප්‍රධානී කිව්ව තීරණයක් මත තමයි වැඩ කරන්නේ. මේක සිද්ධියක් කියන්නේ කොහොමද? මේක සිද්ධියක් කියලා හඳුරගන්නේ කොහොමද? හිතන්න අපේ ආයතනයේ මොකක් හරි ඔය කිව්ව විදිහටම ස්ටෝර් එක කියලා හිතන්න. මේ අදාළ ස්ටෝර් එක තියෙන්නේ හිතන්න අදාළ දැන් හිතන්න අපේ කැලණි පැත්තේ තමයි කැලණිය. කැලණිය පැත්තේ තමයි මේ අදාළ ස්ටෝර් එක පිටලා තියෙන්නේ. ඉතින් කැලණි ගඟත් ඒ අවටින් යන්නේ ඔන්න දවසක් වැස්ස. වැහැලා උතුරලා ගියා. හරිද? ඔන්න ස්ටෝර් එක යට වුණා, ගම් වතුරෙන් යට වෙලා ගියා. ඔක්කොම ඉවරයි. හරිද?
බාණ්ඩ බාණ්ඩ ගාණක් ඔන්න විනාශයි. ස්ටෝරේ තිබ්බ බාණ්ඩ ප්‍රමාණය විනාශ වුණා. හරිද? ඒකෙන් මේක සිද්ධියක් කියන්න. මේකෙන් පළවෙනි එක තමයි මුදලින් මැනගන්න පුළුවන් වීම. ඉතින්නකෝ දැන් මගේ ස්ටෝරේ තිබ්බ ලක්ෂ 5ක බාණ්ඩ. හරිද? මොකද ස්ටෝ කීපර් කෙනෙක් කියලා තියෙන්නේ. ගබඩස ආකාරයෙන් කියලා තියෙන. එතකොට එයා හැම්බිලෙන් මාක් කරනවා. දැන් පවතින්නේ මෙච්චරයි. ස්ටෝර් එකේ බඩු මෙච්චරයි. ඒ නෝට්ස් අපි ගාව තියෙනවානේ. එතකොට මෙහෙම ගම් වතුරක් වෙලා ලක්ෂ 3ක බාණ්ඩ නාස්ති වුණා කියලා හිතන්නකෝ. දැන් ඉදිරියව පවතින්නේ ලක්ෂ 2යි නම්. බාණ්ඩ කොපමණක් නාස්ති වුණාද කියලා බලාගන්න හැකියාව දිනවා. ඒ ලෙජර් බුක් එක බැලුවම පේනවා ස්ටෝර් එකේ දැනට පවතින බාණ්ඩ ප්‍රමාණය. එක්කෝ විනාශ වෙලා තියෙන බාණ්ඩ ප්‍රමාණය. එතකොට දැනට පවතින බාණ්ඩ ටික හොයාගත්තා නම් විනාශ වෙච්ච බාණ්ඩ ටික වටිනාකම හොයන්න පුළුවන්. එතකොට රුපියල් ලක්ෂ 3ක හරි බාණ්ඩ විනාශ වීම. ගම් වතුරෙන් විනාශ වීම. එතකොට ඒක මූල්‍යම වශයෙන් අපිට මැනගන්න පුළුවන්. කොපමණ බාණ්ඩ ප්‍රමාණයක් විනාශ වුණාද කියලා මූල්‍ය වශයෙන් මැනගන්න පුළුවන්. එතකොට මේ දෙකේම එක සමානයි. මේකත් මුදලින් මැනගන්න පුළුවන්. මේකත් මුදලින් මැනගන්න පුළුවන්. දෙක සම්පත් වෙනස් වෙනවා. හරි නේද? සම්පත් වෙනස් වෙනවා කියන්නේ අර ඔක්කොම ගම් වතුරට ගහන් ගියාට පස්සේ ඒ සම්පත් වෙනස් වෙනවා. දැන් මේකේ නම් සම්පත් ටික ඔක්කොම එකතු වෙලා එකතු වෙනවා ආයතනයකට. මේකේ සම්පත් ටික පොඩ්ඩක් ගලාගෙන යනවා. හරි කොහොම හරි සම්පත් වෙනස් වීම. හරිද? මේ දෙකේම ඒ කාරණා දෙක පොදුයි. හරිද? තුන මේක කලමනාකරන තීරණයක් මත සිදුුනේ. කිසිම කලමනාකරණ, ඒ කියන්නේ අපේ ප්‍රධානීකව යම්කි සේවකයෙක් කියලා නෙමෙයිනේ මේක ගම් වතුර ගැටුවේ. මේක ඇවිල්ලා ස්වාභාවික විපතක් හින්දා මොනවා හරි ගින්නක් හරි ස්වාභාවික විපතක් හින්දා වෙච්ච දෙයක්. එතකොට මේ ගනුදෙනුවක් හා සිද්ධියක් අතර වෙනස මොකද්ද? කලමනාකරණ තීරණයක් මත නෙමෙයි සිදුවන්නේ. එතකොට සිද්ධියක් නම් කලමනාකරණ තීරණයක් මත සිදු නොවීම, සා ගනුදෙනුවක් නම් කලමනාකරණ තීරණයක් මත සිදුවීම.